නුවරඑළිය පොලිස් කොට්ටාෂයේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් දෙනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පොලිස්පතිතුමා පොලිස්පති වෙන්න ඉස්සලා මම එතුමාට තමයි බාර දුන්නේ අලුත් ක්‍රමයක් හදන්න කියලා. ඒක අපි අවසන් කෙරුවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. මම පොලිස්පතිතුමාට අද කියනවා මැයි 31 වෙනකොට කෙරිලා නැති පළාත්වල ජේෂ්ඨ නිලධාරීන් ඒ දේ කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. ඉතින් හරියට පොලිස් ප්‍රජා පොලිස් කමිටු පත් කරලා අපිට ඕනෙකම තිබ්බේ ඔබ සියලු දෙනාමත් අපි එක්ක එකතු වෙලා මේ කාර්යය කරන්න. මම කිව්වේ ජූනි 30 වෙනිදා වෙනකොට විශාල වෙනසක් පෙන්වන්න කියලා. අපි අද අප්‍රේල් මාසේ වෙනකොට මට පෙනිලා තියෙනවා රටේම ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේ අවස්ථාවට පොලිස්පති දේශබඳු තෙන්නකෝන් මහතාද එක්ව සිටියා. මේ කමිටු වල ප්‍රධාන පරමාර්ථය තමයි අපේ රටේ ආරක්ෂාව එවත්නම් අපිට කියන්න පුළුවන් ජාතික ආරක්ෂාව කියලා ඉවර. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ගම්මට්ටමින් අවශ්‍ය සහාය ලබා ගැනීම තමයි මේ කමිටු වල බලාපොරොත්තුව. අපි උපදෙස් දීලා තියෙනවා හැම ගමකම හොඳ කමිටුවක් පිහිටව ගන්න. අපිට අවශ්‍ය මහත්වරුනි ලංකාවේ ග්‍රාම නිලධාරී වසන් 14022 ේම මෙන්න මේ විදිහට හදාගත්තු හොඳ කමිටු පද්ධතියක් හදාගන්න. ඒක කමිටුවක අවම වශයෙන් 25 දෙනෙක් කමිටුවක ඉන්න ඕනේ විල. කල්පනා කරලා බලන්න 14022 වැඩි කිරීම 25 හැදුවොත් එහෙම විල්ලිවලා කොයිතරම් ශක්තියක් පොලිසියට ඒක රාශිය වෙලාද. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.